ඉතින් සුබ දවසක් කියලා යාළුවෝ හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්න අපේ රජයේ රැකියාපල YouTube channel එකට. ඉතින් තවමත් ඔයාලා channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි video එකක් දාපු ගමන් මේකේ notifications ඔයාලට එනවා. ඉතින් අද ඔයාලට කියන්න යන්නේ bicycle mechanic job vacancy එකක් ගැන. ඉතින් මේකත් පිටරට vacancy එකක්. මේක තියෙන්නේ කැනඩාවේ ටොරොන්ටෝ වල. ඉතින් මේ vacancy එකේ ඔයාලට දීලා තියෙන details අනුව salary එක හම්බෙනවලු Canadian dollars 27ක්. එහෙම බැලුවොත් සාමාන්‍යයෙන් ඔයාලට සතියකට වර්ක් කරන්න පුළුවන් කියලා එයාලා සඳහන් කරනවා පැය 40ක්. එහෙම වුණොත් සාමාන්‍ය මාසෙකට ඔයාලට ලක්ෂ 10කට වැඩි සැලරි එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ 10,28,160ක මුදලක් කියලා තමයි ටෝටල් එන්නේ. ඉතින් එතකොට ඔයාලා දන්නවා 25%ක ටැක්සස් කැපෙනවා. ඉතින් ඒක කොහොමත් කැනඩා ජොබ් වේකන්සි එකක් කරනකොට ඔයාලා දැනුවත් වෙන්න ඕන දෙයක් තමයි 25%ක ටැක්සස් එයාලා කපනවා. ඉතින් ෆුල් ටයිම් වර්ක් කරන්න තියෙනවා පර්මනන්ට් එම්ප්ලොයිස් කරද්දී තමයි ගන්නෙ. ඉල්ලලා තියෙන භාෂාව ඉංග්‍රීසි භාෂාව. ඒ වගේම අධ්‍යාපනික සුදුසුකම් ඉල්ලන්නේ නැහැ. ඒ කියන්නේ ඩිග්‍රී එකක් සර්ටිෆිකේට් ඩිප්ලෝමා මේ කිසිම දෙයක් මේ වේකන්සි එකට අදාළ වෙන්නේ නැහැ. හැබැයි ඔයාලට ඒ ක්වොලිෆිකේෂන්ස් තියෙනවා නම් ඔයා ඒ දේවල් ඉන්ක්ලූඩ් කරලා ඔයාගේ CV එක හදන්න. ඉතින් එක්ස්පීරියන්ස් එක ඉල්ලන්නේ නැහැ. එක්ස්පීරියන්ස් ඇන් ඇසෙස්ට් කියලා තියෙන්නේ. ඉතින් ඔයාලට එක්ස්පීරියන්ස් එකක් තියෙනවනේ ඒ දේවලුත් ඉන්ක්ලූඩ් කරලා CV එක හදන්න. එතකොට ඔයාලට කරන්න තියෙන දේවල් තමයි ඉන්ස්පෙක්ට් ප්‍රොඩක්ට්ස් ටු ඩිටර්මයින් ද රිකුවයර්මන්ට් ෆෝර් රිපෙයාර් ඕ රීප්ලේස් ඩිෆෙක්ටිව් ඕ වෝන් පාර්ට්ස් ඇන්ඩ් කම්පනන්ට්ස්. ඒ වගේම ටෙස්ට් ඇන්ඩ් ඇඩ්ජස්ට් රිපෙයාර්ඩ් ප්‍රොඩක්ට්ස් ෆෝර් ප්‍රොපර් ෆංක්ෂනින්. ඉතින් ඔයාලා දන්නවනේ බයිසිකල් වල තියෙන සාමාන්‍ය රිපෙයරින්ස් තමයි ඔයාලට කරන්න තියෙන්නේ. ෂොප් එකක තමයි වැඩ කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට වැඩ කරන්න තියෙන්නේ සාමාන්‍යයෙන් බයිසිකල්ස්, ඉලෙක්ට්‍රොනික බයිසිකල්ස් ඔය වගේ දේවල් තමයි කරන්න තියෙන්නේ. ඒ වගේම මැනුවල් ඩෙක්ස්ටරිටි එකක්, ඒ වගේම ඇටෙන්ෂන් ටු ඩීටේල්, ෆිසිකල ඩිමාන්ඩ් වෙන්න ඕනේ, පර්සනල් සූටබිලිටි එකක් තියෙන්න ඕනේ, ඔය දේවල් තමයි යාලේ ඉල්ලුම් කරන්නේ. ඉතින් ඇප්ලයි කරන්න ඔයා ප්ලේ ස්ටෝර් එකට යන්න, ලොකු ලොක්ක කියලා සර්ච් කරන්න. එතකොට ඇප් එක එනවා. ඉතින් ඒ ඇප් එකේ ඔයාලට කැනඩා වේකන්සිස් ගොඩක් තියෙනවා. කැමති එකක් තෝරගෙන ඇප්ලයි කරන්න. ඉතින් එක වේකන්සි එකක් නෙමෙයි, හැම එකකටම හරි කමක් නැහැ ඇප්ලයි කරන්න. එතකොට ඒ එකකින් හරි ඔයාලට චාන්ස් එකක් ආවොත් ඇත්තටම මේක ලොකු චාන්ස් එකක් ඔයාලගේ ලයිෆ් එකේ. ඉතින් අනිවාර්යයෙන්ම ට්‍රයි කරන්න. ඔයාලට ඕන වෙන්නේ ඔයා තනියම හදාගත්ත CV එක, ඒ කියන්නේ ආයුධම් පත්‍රය, ජීවදත්ත සටහන. හරිද? ඉතින් එතකොට ඊට අමතරව කවර් ලෙටර් සමහර ඒ වගේ ඉල්ලනවා. කවර් ලෙටර් එකක් කියන්නේ මොනවද කියලාත් අපි අපේ channel එකේ දාලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එකත් අනිවාර්යයෙන්ම බලන්න ඕගොල්ලෝ. ඉතින් ඔයාලට ඇප්ලයි කරනකොට ඉංග්‍රීසි වලින් තමයි CV එකක් කොහොමත් අපේ රටකට යවනකට හදන්න දෙන්නේ. ඉතින් ෆස්ට් ස්ටෙප් එක තමයි දැන් ඔයා සිලෙක්ට් කරගන්න ජොබ් එකේ යටම දෙන how to apply කියලා ඊමේල් එකක්. එහෙමත් නැත්නම් ඇඩ්‍රස් එකක් තියෙනවා ඒ කැනඩාවේ අදාළ කම්පැනි එකේ. ඉතින් ඔයාලා අඳුරන කෙනෙක් හරි ඉන්නව නම් ඒක ඉෂුව එකක් නෑ. යවලා ඒ ඩීටේල්ස් එක්ක ඔයාලට පුළුවන් ඒ කම්පැනි එක ගැන දැනගන්න. එහෙමත් නැත්නම් ඔයාලා දැන් ඒජන්සි එකක් ත්‍රූ යනවන. අනිත් එක කියන්න ඕනේ මේක ඒජන්සි එකක් නෙමෙයි මම මේ කරන්නේ, ඔයාලව මේ වේකන්සිස් වල දැනුවත් කරන එක. ඉතින් මේ වේකන්සිස් වලට අපිට තනියම තමයි ඇප්ලයි කරන්න තියෙන්නේ. එතනින් චාන්ස් එකක් ආවොත් තමයි ඔයාලට රට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇප්ලයි කරන හැමෝටම කොහොමත් රට යන්න බැහැනේ. මොකද මුළු ලෝකයක්ම මේකට ඇප්ලයි කරනවා. ඉතින් ඔයාලා දන්නවා ග්‍රීන් කාඩ් කියලා විද්‍යකුත් තියෙනවා රට යන්න පුළුවන්. ඒකත් ෆ්‍රී, ඒ කියන්නේ ජොබ් ඔෆර් එකකින් තමයි යන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම ක්‍රමයක් තමයි මේකත්. ඉතින් ඔයාලා ඇප්ලයි කරන්න. එතකොට චාන්ස් එකක් හම්බුනොත් ඒක ලොකු චාන්ස් එකක්. මොකද ඔයාලට කිසි මුදලක් නැතුව ඒජන්සි එකකට ගියොත් ඔයාලා ඩවුන් පේමෙන්ට් සිද්ධට 125,000 ඔය වගේ පේමෙන්ට් එකක් ගෙවන්න ඕනේ. ඒක රිෆන්ඩ් කරන්නෙත් නෑ එයාලා. ඉතින් ඔයාලට එහෙම බලද්දී මේ වගේ වේකන්සි එකකටම ඇප්ලයි කරලා චාන්ස් එකක් ලැබෙන එක ඒක ලොකුම චාන්ස් එකක්. ඉතින් ට්‍රයි කරන්න හැමෝටම අවස්ථාවක් ලැබෙන්නේ කියලා විශ් කරනවා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙනකම් මේ වීඩියෝ එකට ලයික් කරන්න, යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.